අයිබෝන් අපි හැමෝම දන්නවා මේ දවස්වල අපේ මුදල් පසුම්බියට දැඩිව දැනෙනවා බාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම. අපි රටක් විතර ගත්තාම ආර්ථික වශයෙන් ඉතාම ආර්ථික අර්බුදයක් එක්ක ලංකාවේ ජීවත් වෙන හැමෝම ජීවිතය ගත කරන කාලයක්. මම කියන්නේ හුඟක් කනගාටුයි. උද්ධමනය කියලා කියන්නේ බාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම. අපි ටිකක් පස්සේදී වෙනම කතා කරමු. මේ උද්ධමන තත්ත්වයත් එක්ක සල්ලි බැංකුවල තියාගෙන හිටියට කමක් නැද්ද? සල්ලි වලින් මොනවද මේ කාලේ කරොත් වඩා හොඳ? විවිධ අය මගෙන් අහලා තිබුණා අපේ නාලිකාවෙන්. මං අද ඔබත් එක්ක උද්ධමනයක් පවතින ආර්ථික අර්බුදයක් එක්ක කටයුතු කරන මේ කාලවකවානුවේ ඔබේ සල්ලි බැංකුවල තිබුති මොකද වෙන්නේ? බැංකුවල තිබ්බට කමක් නැද්ද? එහෙම නැතිනම් වෙනත් උත්තරයක් තිබෙනවද? අපි අද වීඩියෝවෙන් මේ ගැන කතා කරමු. නිකමට සාමාන්‍යයෙන් නිතරම කියන වාක්‍යයක් තමයි ඉතිරි කරන්න නැතුව කොහොමද දියුණු වෙන්නේ කියලා. හැබැයි මතක තියාගන්න මිත්‍රයා, ඉතිරි කිරීම හොඳ පුරුද්දක් වුණාට ඉතිරි කරලා දියුණු වෙච්ච අය නම් නැහැ. මොකද ඉතිරි කරලා දියුණු වෙන්න බෑ. දියුණු වෙන්න නම් ඔබ ආයෝජනය කරන්න ඕන. ඒක වෙනම කතාවක්. අපි කලිනුත් එක වීඩියෝ එකකදී මේ ගැන සාකච්ඡා කරා. හැබැයි මම අද කතා කරන්න හදන්නේ ඔබ මුදල් බැංකුවල ඉතිරි කරොත් මේ දෝෂවල මොකද වෙන්නේ. අපි මේ ගැන සාකච්ඡා කරමු. ඉතින් මේ ගැන කතා කරන මත්තෙන් මට ඔබට ටිකක් ආර්ථික විද්‍යාවේ එන පොඩි සංකල්ප දෙකක් ගැන කතා කරන්න ඕනේ. ඒක තමයි උද්ධමනය හා පොලිය කියන සංකල්ප දෙක. අද ඔබත් එක්ක ඉස්සෙල්ලා කතා කරලා ටිකක් මේ ආර්ථික විද්‍යානුකූල පාඩමක් වගේ ඒ ගැන සාකච්ඡා කරලා සල්ලි බැංකුවේ තිබට කමක් නැද්ද කියන එක කතා කරමු. මොකද මේ උද්ධමනය කියලා කියන්නේ ඉන්ෆ්ලේෂන් කියලා අපි කියනවා. උද්ධමනය කියලා කියන්නේ යම්කිසි ආර්ථිකයක බාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යනවා නම් පදනම් වර්ෂයට සාපේක්ෂව ඒ ආර්ථිකයේ උද්ධමන තත්ත්වයක් තිබෙනවා කියලා අපි සලකනවා, නැත්නම් ප්‍රකාශයට පත් කරනවා. එහෙම ගත්තොත් ලංකාව ඉතිහාසයේ ඉහළම උද්ධමන අනුපාතිකය මේ වෙනකොට වාර්තා කරනවා. විදේශීය සංවිධාන වලින් කරන ලද ඉන්ඩිපෙන්ඩන්ට් ගණනයකින්ට 90%119කින් එහාගේ උද්ධමන අනුපාතිකයක් වාර්තා කරනවා. ලෝක ඉහළම උද්ධමනයක් සහිත රටවල් ලැයිස්තුවේ අපි අංක දෙක ස්ථානයේ ඉන්නවා. ඒකෙන් අපිට වඩා තව පහලින් එක රටයි තියෙන්නේ ඉහළම උද්ධමන අනුපාතිකයක් ඇති. ඉතින් උද්ධමනයක් තියෙනකොට මොකද වෙන්නේ? සිදුවෙන දේ තමයි ඒ ආර්ථිකය තුළ තිබෙන බාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව වේගෙන් ඉහළ යනවා. ඉතින් මේ ආර්ථික විද්‍යානුකූල විග්‍රහය අමතක කළ කිව්වොතින් ඔබට විලඳපොළට ගියාම තේරෙනවා අද පාන් රත්තලක් ගත්ත මිලට ගන්න බෑ. සමහරට තව දවස් දෙක තුනක් යනකොට ඒක විශාල මුදලකින් වැඩි වෙලා. මම මේ කතා කරන මොහොත වෙද්දී රුපියල් 30කින් මිල වැඩි කරලා ඉවරයි. ඔබ එළවලු ටිකක් ගන්න ගියාම වෙනද රුපියල් 1000කින් ගත්ත දේවල් ටික දැන් ගන්න බෑ. ඒකට රුපියල් 2000ක් අවශ්‍යයි. මෙන්න මේක තමයි උද්ධමනය කියලා කියන්නේ බාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන එක. ඒතර පොලි අනුපාත කියන්නේ මොනවද? පොලි අනුපාත කියලා කියන්නේ ඔබ බැංකුවකින් ණයක් ගත්තම ඒ බැංකුවට ගෙවන්න වෙන පොලිය හෝ ඔබ මුදල් බැංකයක තැන්පත් කරාම බැංකුවෙන් ඔබට ගෙවන පොලිය අපිට පොලි අනුපාතිකය කියලා සඳහන් කරන්න පුළුවන්. ඒතර ආර්ථික උද්ධමනයක් තියෙන අවස්ථාවක ඔබ මුදල් බැංකුවේ දැම්මොත් මොකද වෙන්නේ? ඒකෙන් ලාභ ගන්න පුළුවන්ද, පාඩුවක්ද සිදු වෙන්නේ? මම ඒක තමයි ඔබත් එක්ක දැන් මේ පැහැදිලි කරන්න හදන්නේ. අපි නිකන් හිතමු ඔබේ අතේ රුපියල් 100,000ක් තියෙනවා කියලා උදාහරණයක් විදියට. ඔබ මේ 100,000 මේ මොහොතේ කොමද කරන්නේ? ගිහිලා ලංකාවේ තියෙන බැංකුවක, බැංකුව කිව්වම රාජ්‍ය බැංකුව තියෙනවා, පෞද්ගලික බැංකුව තියෙනවා, ෆයිනෑන්ස් කම්පැනිස් තියෙනවා, මම බැංකයක් ගැන කතා කරන්නේ. බැංකේක ඩිපොසිට් කරනවා කීයක පොලියකටද? පහුගිය දවස්වල නම් තිබුණේ 3.4% පොලි. මේ වෙනකොට 10%, 15%, 16% ඉඳලා 20% දක්වා පොලි අනුපාත වෙනස් කරලා තිබෙනවා. විවිධ තැන්වල විවිධ ගණන් ගෙවන නිසා මම නිශ්චිතතාවයක් කියන්න ගියේ නැහැ. බැංකවල තිබෙන රේට් වලට වඩා ෆයිනෑන්ස් කම්පැනිස් වල තියෙන රේට් එක වෙනස්. දළ වශයෙන් ගත්තොත් 15%, 22%, 23% අතර පරාසයක විතර පොලි අනුපාත පවතිනවා. ඒතර පොලි එක, ඒ කියන්නේ රුපියල් 100,000ක් ගිහිල්ලා බැංකේක දැම්මොත් අවුරුද්දක කාල සීමාවක් සඳහා ස්ථාවර තැන්පතුවක් ලෙස වර්ෂයේ අවසානයේ ඔබට 100,000කුත් 20%ක පොලියකට නම් දැම්මේ තවත් 20,000කුත් ඔබට ඒකට ලැබෙනවා. ඒ කියන්නේ 120,000ක් ඔබට ඔබේ දාපු මුදල් වලට පොලිය ලෙස පොලියත් එක්ක ලබා ගන්න පුළුවන්. එතකොට මේක තමයි ඔබට ඒ මුදල් බැංකෙක දාපු නිසා ලැබෙන ප්‍රතිලාභය. හැබැයි මම ඔබට කිව්වා මේ මොහොතේ ආර්ථිකයේ පවතින උද්ධමනය ඊට වඩා ඉතා ඉහළ අගයක තමයි පවතින්නේ. උදාහරණයක් ගත්තොත් අපි නිකන් උද්ධමනය ගත්තොත් 50%ට වඩා එහා මට්ටමක තියෙන 50% කියලා අපි ගත්තොත් අපි දැන් බලමු ඔබ අර රුපියල් 100,000 බැංක එකේ දාලා රුපියල් 120,000ක් අරගෙන අවුරුද්දකට පස්සේ ඔබ මිලදී ගන්න හිතාගෙන හිටපු බාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගන්න යනවා. දැන් මොකද්ද වෙන්නේ? ඔබ රුපියල් 100,000 බැංකුවේ දාලා පොලියත් එක්ක
රුපියල් 120,000ක් අරගෙන බාණ්ඩේ මිලදී ගන්න යනකොට අවුරුද්දකට පස්සේ ආර්ථිකය තුළ තියෙන උද්දමනයේ 50% මට්ටමේ පැවතුනොත් ඒ බාණ්ඩේ මිල වැඩි වෙලා තියෙනවා රුපියල් 150,000 දක්වා. ඒ කියන්නේ කලින් ලක්ෂයට තිබුණු බාණ්ඩය දැන් 150,000යි. ආයිත් මං කියන්නම්. අපි නිකන් හිතමු 2020 ජනවාරි මාසේ ඔබ යතේ ලක්ෂයක් තිබ්බා. ඔබට බාණ්ඩයක් මිලදී ගන්න උමනාවක් තිබුණේ බාණ්ඩේ වටිනාකමත් ලක්ෂයයි. ඔබ මේ බාණ්ඩය මිලදී ගන්නතු ඒ රුපියල් ලක්ෂය බැංකේක ඩිපොසිට් කරන ස්ථාවර තැන්පතුවක 120 පොලියට. ඒතර අවුරුද්දක් අවසානයේ කියන මාස 12ක් අවසානයේ බැංකේක ඔබට රුපියල් 120,000ක් දෙනවා. ඒතර අවුරුද්දකට පස්සේ ඔබ අර බාණ්ඩය මිලදී ගන්න තීරණය කරනවා. දැන් 120,000 අරගෙන ඔබ බාණ්ඩය මිලදී ගන්න යනකොට බාණ්ඩේ මිල වැඩි වෙලා රුපියල් 150,000 දක්වා. දැන් වෙන්නේ මොකද්ද? ඔබට තව රුපියල් 30,000ක් අතින් ගෙවන්න වෙනවා. මේක තමයි උද්දමනය සරලව ගත්තම ඔබට දැනෙන විදිය. එතකොට මොකද්ද මේක අපි කතා කරන මුදලේ මූල්‍ය වටිනාකම හා මූර්ත වටිනාකම කියලා. ඒ කියන්නේ ඔබ උද්දමනයක් තියෙන අවස්ථාවක බැංකේක සල්ලි ටික තැම්පත් කරාම බැංකුවේ තැම්පත් කරපු සල්ලි වල මූල්‍ය වටිනාකම වැඩි වුණාට ඒ කියන්නේ මුදල් වශයෙන් වැඩි වුණාට ඒකේ මූර්ත වටිනාකම අඩු වෙලා තියෙනවා. මූර්ත වටිනාකම කියන්නේ මුදල් වලින් මිලදී ගත හැකි බාණ්ඩ හා සේවා ප්‍රමාණය පහළ වැටෙනවා. ඒ කියන්නේ මුදල් වල වටිනාකම අඩු වෙනවා. ඒතර එහෙම තත්වයකදී සාමාන්‍යයෙන් මුදල් මුදල් විදිහට තබා ගන්න එක හෝ මුදල් බැංකුවක තැන්පත් කරලා ගන්න පොලියෙන් වැඩක් වෙන්නේ නැහැ. ඇයි? ලැබෙන පොලිය අනුපාතයට වඩා ඉහළ අනුපාතයකින් බාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. හැබැයි ඒක අදහස ඔබ මේ මුදල් ටික අතට අරගෙන පරිභෝජනය කරන්න ඕනයි කියන එක නෙමෙයි. පරිභෝජනය කරොත් මේ මුදල 0 වෙනවනේ. ඒ කියන්නේ පරිභෝජනය අවසන් වෙනවා. ඒ නිසා ආර්ථිකයක උද්දමනයක් පවතින අවස්ථාවක ඔබ මේ මුදලේ මූල්‍ය වටිනාකම පහළ වැටෙන එක වළක්ව ගන්න නම් හා ඒකෙන් වාසි උත්පාදනය කර ගන්න නම් ඔබ කරන්න ඕනේ මේ මුදල් මිල ඉහළ යන වක්කම් වල යොදවන එක. උදාහරණයක් විදිහට අපි මෙන්න මෙහෙම දෙයක් හිතමු. ඔබ මේ වෙලාවේ මුදල් මුදල් විදිහට තියාගන්න නැතුව හෝ මුදල් බැංකුවක තියාගන්න නැතුව ඔබ ගිහල එකකින් ඉඩමක් මිලදී ගන්නවා. අපි නිකන් හිතමු ඉඩමක් මිලදී ගන්නවා. දැන් මොකද වෙන්නේ? උද්දමනය නිසා ඉඩමේ වටිනාකමත් වැඩි වෙනවා. එතකොට ඔබ බැංකකේ සල්ලි ටික දැම්මා නම් බැංකුවේ වටිනාකම මුදල් වටිනාකම වැඩි වෙන්නේ 20%කින්. හැබැයි ඔබ ඉඩමක් මිලදී ගත්තම අපි නිකන් හිතමු ඉඩමේ මිලත් අර උද්දමනය නිසා 150%කින් වැඩි වෙනවා. ඒ කියන්නේ උද්දමනය 50%නේ. ඒ නිසා මිල වැඩි වෙනකොට නම් මොකද වෙන්නේ? ඔබ මුදල් අර ඉඩම මිලදී ගත්තට වඩා විශාල වටිනකමකට ඔබ කවදා හරි එක විකුණන්න ගියොතින් විකුණ ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි වෙන්නේ. අපි මිල වැඩි වෙන වත්කම් අත්පත් කරගත්තොතින් උද්දමනය ඔබට වාසිදායක වෙනවා. ඇයි? උද්දමනය නිසා බාණ්ඩ හා සේවා වල මිල ඉහළ යනකොට ඔබ මුදල් තියාගෙන තිබෙන්නේ මුදල් විදියට නෙවෙයි වත්කමක් ලෙසයි. ඔබට දැනෙන උදාහරණයකින් තව කිව්වොතින් වාහන. වාහන ලංකාවට ආනයනය සීමා කරලා තියෙනවා. තියෙන වාහනවල මිල වේගෙන් ඉහළ යමින් ඉන්නවා. දැන් ඔබ යම්කිසි කෙනෙක් වාහනයක් මිලදී අරගෙන තිබුණා නම් ඒක මිලදී ගත්ත මිලට වඩා අතිවිශාල මුදලකට ඒ වාහනය දැන් වෙළඳපොලේ විකුණ ගන්න පුළුවන්. හැබැයි වාහනය ඔබ මිලදී ගන්නතේ මුදල් ටික බැංකුවේ තියලා තිබුණා නම් ඒ බැංකුවෙන් දැන් ඔබට ගෙවන පොලියත් එක්ක ඒ සල්ලි ටික අරගෙන ගිහලා අද දවසේ වාහනයක් මිලදී ගන්න බෑ. පැහැදිලි නේද? හරි. එහෙනම් ඔබේ ප්‍රශ්නට සරල උත්තරය තමයි ආර්ථිකයක ඉහළ උද්දමනයක් තියෙන අවස්ථාවක අපි මුදල් මුදල් විදියට හෝ ඒ කියන්නේ නිකන් අතේ මුදල් තියාගෙන ඉන්නකෝ මුදල් 15 පොලි අනුපාතිකයක් ලැබෙන මූල්‍ය ආයතනයක තැන්පත් කළ වැඩක් නැහැ. කරන දෙයක් නැත්නම් දැනට තියාගෙන ඉන්න ඒ මුදල් වලින් වත්කම් ඒ කියන්නේ මිල ඉහළ යන වත්කම් අත්පත් කර ගැනීම තමයි කරන්නේ. ඒතර මොනවද ඒ වත්කම්? උදාහරණයක් ඉඩමක් වෙන්න පුළුවන්. ගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉහළ ලාභයක් ලබන්න පුළුවන් ව්‍යාපාරයක් ආරම්භ කරන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිල ඉහළ යන යම්කිසි බාණ්ඩ ටිකක් මිලදීගෙන ස්ටොක් කරගෙන ඉඳගෙන පසු කාලයක විකුණන එක වෙන්න පුළුවන්. ආදී මොනවා හරි සරලව කියතොත් අර උද්දමණයට සමාන හෝ උද්දමන අනුපාතිකයට වඩා ඉහළ ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් දේක ඔබට මුදල් ආයෝජනය කරන්න පුළුවන් නම් ඔබට ඒකෙන් ගොඩාක් වාසියක් කරගන්න පුළුවන්. අඩුම ගානේ බැංකුවේ පොලි අනුපාතිකයට වඩා ඉහළ රිටර්න් එකක් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ක්‍රමයකට ඔබට මුදල් ටික හසුරව ගන්න පුළුවන් නම් මුදලේ මූර්ත වටිනාකම පහළ වැටෙන එක වළක්වා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ හුඟක් අය කරන දෙයක් තමයි තමුන්ගේ සල්ලි සාමාන්‍ය ගිණුමක සේවින්ස් account එකක හෝ ස්ථාවර තැන්පතුවක දාලා තියාගෙන ඉන්න එක මම ඒක එපා කියන්නේ නැහැ. හැබැයි උද්දමනකාරී අවස්ථාවක එය ඔබට ඊතරම් ඥානාන්විත ක්‍රමයක් නෙවෙයි. මොකද ඒකෙන් වේගෙන් ඔබේ මුදල් වල වටිනාකම පහළ වැටෙන නිසා. තවත් අය මගෙන් අහලා තිබුණු කාරණයක් තමයි මේ වෙලාවේ මූල්‍ය පද්ධතියට මොකද්ද වෙන්න පුළුවන් කියන එක. ඒ ගැන මම පුරෝකථනයක් කරන එක ඊතරම් සුදුසු නැහැ.
හැබැයි නිකන් මේ මොහො මේ වගේ තත්ත්වයකදී ආර්ථිකය හැසිරීම ගත්තොතෙන් ඔබ ඔබේ මුදල් තැන්පත් කරද්දී තැන්පත් කරනක අදිසිංහරි ඔබ ස්ථාවර තැන්පතුවක් දානවනම් ඒ ආයතනයේ ස්ථාවරත්වය කියන කරුණ ඉතා වැදගත්. ඇයි මං එහෙම කියන්නේ? දැන් සාමාන්‍ය මූල ආයතනයක්ගේ මූල ආයතනයක මොකද්ද ව්‍යාපාරික ස්වභාවය? ඔවුන්ගේ ව්‍යාපාරික ස්වභාවය තමයි මහජනතාවගේ පබ්ලික් ෆන්ඩ්ස් කියලා අපි කියනවා. නැත්නම් මහජනතාවගේ මුදල් තැන්පතු විදිහට බාරගෙන ඒ තැන්පතු විදිහට බාරගත්ත මුදල් නැවතත් මුදල් අවශ්‍ය අයට ණය විදිහට ලෝන් විදිහට නිකුත් කරන එක. ඒතර ඔබ දන්නවද මේ වගේ ආර්ථික තත්ත්වයකදී ව්‍යාපාර බිඳ වැටෙන සම්භාවිතාව වැඩි. මිනිසුන්ගේ ජීවන විදම වේගෙන් ඉහළ යනවා. ඒතර මිනිසුන්ගේ අතේ තියෙන මුදල් අඩු වෙනවා. ආදායම් මාර්ග අහිරෙනවා. ඒතර ණයගත් කට්ටියට ණයගත් ව්‍යාපාරින්ට ණය ගෙවා ගන්න අමාරු වෙනවා. ඒ කියන්නේ බැංකුව ඇතුළට එන ආදායම් ප්‍රවාහය යම් කිසි විදියක කියන්නේ මූල්‍ය ආයතන බැංකුවකම බැංකු විතර නෙවෙයි මූල්‍ය ආයතනට එන ඉන්ෆ්ලෝ එක කියන්නේ ආදායම් අඩු වෙනවා. ඒ අතරෙම මොකක්ද වෙන්නේ මේ වගේ අවස්ථාවකදී මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැති වුනාම එයාලා බැංකුවල මූල්‍ය ආයතනවල තැන්පත් කළ තියෙන මුදල් විත්ඩ්‍රෝ කරන්න නැත්නම් ආපස්සට ගන්න පෙළඹෙනවා. ඔන්න ඔතෙන්දී මූල්‍ය ආයතන යම්කිසි අර්බුදයකට ලක් වෙනවා. මොකද අර්බුදය එක පැත්තකින් අර ඩිපොසිටර්ස්ලා සල්ලි තැන්පත් කරපු කට්ටියවිලා සල්ලි ඉල්ලන්න ඉඩ තියෙනවා. අනිත් පැත්තේ මොකද වෙන්නේ ණයට දීපු කට්ටියට තමුන් ගත්ත ණය හා ඒ ණයවල පොලි ගෙවා ගන්න බැරු ණය වාරික ගෙවා ගන්න බැරුව යනවා. එහෙම ගෙවා ගන්න බැරුව ගියොතින් මේක යම් කාලයකට කලමනාකරණය කරගන්න මූල්‍ය ආයතන කරන්නේ මොකද යම් කිසි සංචිතයක් තියා ගන්නවා. මෙන්න මේ සංචිතයේ ප්‍රමාණවත් නොවුනොත් මොකද වෙන්නේ මූල්‍ය ආයතන අර්බුදයකට ලක් වෙනවා. එතකොට ඔබ දන්න ලංකාවේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනට සිදුුනේ ඒක. උදාහරණයක් අපි හැමෝම දන්න ETI ගත්තොතෙන් මහජනතාවගේ සල්ලි ටික වුන් අරගෙන ඒ ගත්ත සල්ලි විවිධ විදියට පළදා ඉන්නවන විවිධ මම ඒ ගැන කතා කරන්න යන්නේ ඒ ගැන නඩුවක් තියෙන නිසා විවිධ ක්‍රමවලට ඒක පාවිච්චි කරලා තිබුණු නිසාවෙන් ජනතාව සල්ලි අවිලි ඉල්ලද්දී දී ගන්න බැරුව ගියා. ඔබ දන්න මූල්‍ය ආයතනයේ අර්බුදයකට ලක් වුණා. ඒ නිසා ඔබ මේලයි මුදල් තැන්පත් කරද්දී මූල්‍ය ආයතනවල සුරක්ෂිතභාවය ඒ කියන්නේ උන්ට කොච්චර මේක දරාගෙන ඉන්න පුළුවන්ද කියන කරුණත් ඉතා වැදගත් ඔබ යම් හේකෙන් මුදල් ආයතනයක තැන්පත් කරනවා නම්. අපි ඊළඟ දවසේ වීඩියෝ එකකින් ඔබත් එක්ක කතා කරමු අවදානම හා මුදල් වල අවදානම් කළමනාකරණය ගැන. ඊළඟ වීඩියෝෙදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඔබ මුදල් විදිහට තියාගෙන නැතුව ඒක වත්කමක් විදිහට පරිවර්තනය කරන්න පුළුවන්ද කියලා සිතලා බලන්න.